දැන් ඔය නින්දා අපහාස තියෙනවනේ උතුම් පුජ්‍යලයන්ට ගරහනවා, තුනුරුවන්ට ගරහනවා, ධර්මයේ දේශනා කරන අයට ගරහනවා. ඒ වාගේ වුණාම ලොකු හානියක් තියෙනවා. මොකද්ද මේ එක එක විසබීජ මේවා තියෙන්නේ ඔය එක්කෙනෙක් දෙන්නේ තුල. ඉතුරු ගොඩාක් අය මාධ්‍ය තුල ඉන්න නිසා, අපි කියමු සමාජ මාධ්‍ය ජාලවල ඉන්න නිසා, කවුරු හරි ඒ විසබීජේ පතුරනකොට දැනුම් තේරුන්නේ නැතුව අර කියන්නම් වාලේ, අහන්නම් වාලේ උතුම් අයට ගරහනවා. ඉතුරු ඒ ගරහපු පාප කර්මයේ තියෙනවා. ඒ පාප කර්මයේ තිබ්බට පස්සේ කාලෙක හරි වැරද්ද තේරිලා ධර්මයක් අහන්නවත් හිතේ ධර්මයේ රඳින්නේ කලින් උතුම් අයට ගරහලා නිසා. දැක්කද දැන් ඔය නින්දා අපහාස කරගෙන යන ඒ අසත්පුරුෂ වැඩපිළිවෙල නිසා අනාගතයේ අයගේ ධර්ම අවබෝධ කරන ධර්මයෙන් පිහිටක් ගන්න පාර වහනවා. ඒකයි අසත්පුරුෂයා බොහෝ දෙනාට අයහපත පිණිස, දුක පිණිස පිළිපන් කෙනෙක් වෙනවා. සත්පුරුෂයා බොහෝ දෙනාට හිතසුව පිණිස, යහපත පිණිස පිළිපන් කෙනෙක් වෙනවා. ඒ නිසා සත්පුරුෂ ඇසුර අසත්පුරුෂයන් දුරු කිරීම, අසේවනාච බාලානම් පණ්ඩිතානංච සේවන කියන කාරණාව බුදුරජාන් වහන්සේ සියලු මංගල කරුණුවලට මුල් වෙන කාරණා විදිහටයි වදාළේ. ඒක අසත්පුරුෂ ඇසුර දුරුකොට සත්පුරුෂ ඇසුරට ආවේ නැත්නම් කිසිම මංගල කාරණාවක් උපදින්නේ නැහැ.